ජයගමු ශ්‍රී ලංකා ජූලි 5-6 හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගණයේදී. දැන් මේ ජාතික ආණ්ඩුවක් ගැනත් නැවත කතාවහට ලක් වෙනවා, මේ සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමාගේ අදහස? ජාතික ආණ්ඩුවක් හදන්න තිබුණේ මේ ආණ්ඩුව අරගෙන ජනාධිපතිතුමා බලයට පත් වෙලා යනකොට මේ ආණ්ඩුව අරගත් වෙලාවේ විශේෂයෙන් ජාතික ආණ්ඩුවකට එක පැත්තකින් අපේ සජිත් මහත්තයාගේ පිළේ ඉන්න ගොඩක් එන්න ඉන්නවා කියලා කියනවා. තවත් අය ඉන්නවා. ඒ ටික එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදලා හොඳයි. ඉතින් මේ දැන් මැතිවරණයක් අත ළඟ තියාගෙන ජාතික ආණ්ඩුව හදන්න යනකොට ඕකට රට තුල විවේචනයක් එනවා. ඒ විවේචනය පැහැදිලි ලෙස ගියයි මේ අමතිකම් දීලා එක එක්කෙනාව ගණ්ඩ කියලා නැති ප්‍රශ්නයක් ඔළුවේ දා ගැනීමක් තමයි දේශපාලන වශයෙන් මේක තුල අපි දකින්නේ. ඒ කියන්නේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් කරපු කතාව සම්බන්ධයෙන් මොකද ඔබතුමාගේ අදහස? නෑ, එතුමා කරපු කතාවේ ධනාත්මක පැති ගණනාවක් තිබුණා. එතුමා ඇත්ත වශයෙන් අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ රටේ එකක් කැලෑ නීතිය ඉවත් කිරීම. අංක එක. දෙවැනි එක ආර්ථිකම වශයෙන් අපි හිටපු තැනට වැඩිය ස්ථාවර භාවයකට ගෙනල්ලා IMF එකත් එක්ක සාකච්ඡා කරලා අද යම් ස්ථාවරයකට ගෙන යාම. හැබැයි ඒ වගේම මේක ඉදිරියට යන්න නම් අපි තවත් ශක්තිමත් විදියට රටේ ආර්ථිකය ගොඩනගෙන වැඩපිළිවෙලක් හදන්න වෙනවා. ඒකට දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම, අපනයන ආර්ථිකයක් හදා ගැනීම, මෙන්න මේ වගේ කාරණා කීපයක් එකතු වෙන්න වෙනවා. ඒක කරන්න හොඳ කණ්ඩායමක්, ඒ වගේම ඒ ගැන පළපුරුද්ද තියෙන, අධ්‍යක්ීම් තියෙන, ඒ වගේම ඒ ගැන විශේෂඥ දැනුම තියෙන කණ්ඩායමක් එක්ක තමයි මේ රට නැවත ශක්තිවන්තව ගෙනියලා නැගිටවන්න පුළුවන්. බැරි කමක් නැහැ, කරන්න පුළුවන්. ඒ කරන්න පුළුවන් එක ගැන එතුමා ඉතින් ඒ කියන ක්‍රමවේදය ගැන අපි සතුටු වෙනවා. හැබැයි අපි හැමෝම සාකච්ඡා කරමින් තමයි මේ ගමන යන්න වෙන්නේ කියලායි විශ්වාස කරන්නේ. දැන් අද දවසේ මොකද්ද පැවැත්වෙච්ච සාකච්ඡා, විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන්? අද නෙවෙයි, අපි දැන් මීට මාස දෙකක වෙලේ ඉඳන් අපි අපේ පක්ෂය මැතිවරණයකට මූණ දෙන ආකාරය අපි ඉතාම ශක්තිමත් විදියට. මොකද හේතුව ඔබ දන්න කාරණයක්, මේ පහුගිය 2015 පස්සේ මැතිවරණ තුනක් තියලා තියෙන. එකක් 2018 පෙබරවාරි 10 පළාත් පාලනය, 2019 මහම ජනාධිපති මැතිවරණය, 2020 පාර්ලිමේන්තු මැතිවරණය. මේ මැතිවරණ තුනම ජයග්‍රහණය කරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරේ සංවිධානාත්මකව ඒ වගේ කිමිටුකල්. ඒතර මේන මැතිවරණයටත් අපි සංවිධානාත්මකව කොහොමද ආසන මට්ටමින් අපි අපේ වැඩපිළිවෙල, දිස්ත්‍රික් මට්ටමින් කොහොමද මැතිවරණ කොට්ටාසය, මැතිවරණ මධ්‍යස්ථානයේ අපට වැඩපිළිවෙල කොහොමද, මේ සියල්ලම අපි හදාගෙන 13-14 කියන දිනවල ලංකාවේම හැම දිස්ත්‍රික්කයක්ම හැම ආසනයකම මේ කමිටු පිහිටුවමින් අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. දැන් ඊයේ දවසේ සාගර කාර්යව සම ලේකම්තුමා සඳහන් කරලා තිබුණා මේ ජනාධිපතිතුමා මේ පොදු ජන පෙරමුණට එනවා නම් අපේක්ෂකත්වය දෙන්න සූදානම් වගේ, කියන්නේ පක්ෂ සමාජිකත්වය ගන්න සූදානම් නම් සලකා බලන්න සූදානම් වගේ ප්‍රකාශයක්. ඒ සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමාගේ අදහස? මෙහෙමයි, සාමාන්‍යයෙන් අපි අපිට ඔබ මාධ්‍ය ඉදිරියේ අහන ප්‍රශ්නවලදී අපි පිළිතුරු දීමේදී එතුමාගේ ප්‍රකාශ කරා වෙන්න පුළුවන්. හැබැයි අපි එතුමාගේ ප්‍රකාශයක්. හැබැයි අපි තීන්දුවක් ගන්නේ දේශපාලන මණ්ඩලයත්, ඒ වගේම අපේ විධායක සභාවත් සහ පක්ෂ නායකත්වයත් එක්ක. ඒතකොට ඒවත් ඒ අපේ ලේකම්තුමා කියපු යෝජනාවත් එතෙන්ට ඇතුළත් කරන්න පුළුවන්. ඒතකොට දැන් ඒ වෙලාවේ රෝහිතාභය ගුණවර්ධන යෝජනාවක් තියෙනවා, ඒකත් පුළුවන්. අපේ ජාතික සංවිධායක නාමල් මැතිතුමාගේ යෝජනාවත් තියෙනවා, ඒකත් ගේන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම යෝජනා ටික ගැන සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න. ඒක තමයි හොඳම පක්ෂයක නෙවෙයි ඕනම තැනක. ඒ අනුව අපි ඉදිරියේදී දේශපාලන මණ්ඩලය රැස් වෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් ගෙයින් ගෙට යනකොට අපේක්ෂකයාගේ නම කියන්න ලෑස්තියක් නැද්ද? කොහොමද ගෙයින් ගෙට යන්නේ? ගෙයින් ගෙට ගිහිල්ලා ඡන්දය ඉල්ලන්නේ කොහොමද? මොනවා කියලාද? පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට ගෙයින් ගෙට යෑමේදී අපි මුලින්ම අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව අපේක්ෂකයා කරන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගෙයින් ගෙට ගියා. ගෙයින් ගෙට ගියේ පක්ෂය ප්‍රතිපත්තිමය ප්‍රකාශය අරගෙන. ජනතාව ඒ වෙලාවේ ගමින් ආව වැව කාවද දාන්නේ කියලා. සමහරවිට අපි බලනවා එහෙම යනකොට ගම ඇතුළෙම කියනවනේ සර් අරයව දැම්මොත් හොඳයි, මේ අහවල් අපේක්ෂක දැම්මොත් හොඳයි කියලා. ඒකත් අපේ එක්තරා විදියක
දේශපාලන අපේ මේ මේ වැඩපිළිවෙලේ තොරතුරු ලබා ගැනීම ක්‍රමවේදයක් අපි පාවිච්චි කරන්නේ. ඒ යනකොට කියයිනේ සමහරුගේ මේ අහවලාව දාන්න. අහවලාව දාන්න. එහෙම කියයි. එදාත් එදා කිව්වේ ගෝඨාභය රාජපක්ෂ දාන්න. අපි ඒකට අහුම්කන් දුමු. දැන් ඔබතුමන්ලා ගෙයින් ගෙට යනකොට ජනතාව බහුතරයක් කිව්වොත් දැන් ඔබතුමන්ලාට අමාරු වෙලා උදව් කරේ වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ නිසා දැන් යම් තාක් දුරට ආර්ථිකය ගෙනාවා හොඳ පැත්තට ගෙනාවා කියලා ඔබතුමන්ලම කියනවානේ. ඉතින් නිවන් තත්ත්වයක් තුළ එතුමාටම එතුමාම හොඳයි වගේ කිව්වොත් එතුමාට සහය දෙන්න ලෑස්තිද? මම ඒකනේ කිව්වා අපි අහුම්කන් දෙනවා කියලා. අහුම්කන් දීලා ඒකත් අරගෙන එනවා අර දේශපාලන මණ්ඩලයට. දේශපාලන මණ්ඩලයට විධායක සභාවට ගෙනල්ලා ඒකත් අහුම්කන් දෙනවා. ඒක තමයි හොඳම ක්‍රමවේදය. අපි බලන්න ඕනේ ඒකේ හරියාකාරව කොහොමද ඒකට වැඩපිළිවෙලට මුහුණ දෙන්නේ කියලා. දැන් පහුගිය දවසක උදයන්ග වීරතුංග මහත්මයා නම් කියලා තිබුණේ ස්ථීරයි තහවුරුයි ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා මහත්මයා අගමැති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මහත්මයා කියලා. අමුතු ප්‍රකාශයක් කරලා තිබුණා ඒ සම්බන්ධයෙන් මොකක්ද අදහස? මං හිතනවා බුද්ධිමත් මාධ්‍යවේදියෙක් හැටියට ඔබතුමා දන්නවා අපේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ, පක්ෂයේ මහලේකම් සාගරකාරී වසම්, ඒ වගේම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ජාතික කඳුම රෝහිත අබේගුණවත්. අපි දෙයක් කිව්වොත් ඒක පක්ෂයක් හැටියට ඒක පක්ෂයේ ප්‍රකාශයක් බවට පත් කරන්න පුළුවන්. හැබැයි වෙනත් කෙනෙක් කියන එකක් මේ පක්ෂයෙන් කරන ප්‍රකාශයක් නෙවෙයි. ඒක මම බොහෝ කීමකින් කියනවා. ප්‍රබල රාජපක්ෂ ඥාතියෙක්. රාජපක්ෂ ඥාතියෙක් කියලා කිව්වොත් දැන් රාජපක්ෂලත් ඉන්නවනේ විජේදාස රාජපක්ෂ. හරි. එතකොට මේ අපේ ඔෆිස් එකෙත් ඉන්න රාජපක්ෂ. මේ වගේ රටේම ඉන්න රාජපක්ෂලා. මේ ඔක්කොම එතකොට කියන කියනේ වට දාන්න ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා මං හිතන්නේ අපිට ඥාති ඉන්න පුළුවන්. මහින්ද ජනාධිපතිතුමාලගේ පවුල්වල ඥාති ඉන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම කියනේ වට ළඟම ඥාති කියලා. ඒ හැබැයි ඉතින් ආණ්ඩු වෙනකොට බුදු අම්මේ පුදුම ඥාතිත්වයක් ඉන්නවා. ඒ නැති වෙනකොට ආයේ ඥාති යනවා.